ඔවුන් තම අස්වනු රැගෙන සතුස්ස ඇතුළු ආයතන වෙත ගියේ තම අස්වැන්නට නිසිබිලක් නොලැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමටයි. අහිංසක වෙළෙන්දර ගබඩාවට සීනි තියලා ආණ්ඩුව මේ අහිංසක වෙළෙන්දර සීනි හරි දැම්මා. මේ කොයියක් නැන්නපා. ගොවියට මේ කොයියක් නැන්නපා. අපයි අපි බෙහෙත් පොරවල මිල ඉහළ ගියා දස දුක් ඉඳලා තමයි මේ අස්වනු ටික අපි නෙලාගෙන වෙළඳ පොළට ආවේ නමුත් අද වීදික ගන්න කවුරුවත් නැහැ ගොවි මහත්තයා දී මිටිය දීලා තමයි ගෙදරට සීනි ටික තේකොළ ටික පරිප්පු ටික ගෙනියන්නේ අදේ මොකුත් කරගන්න බෑ ගොවියත් අසරණයි වෙළඳ ව්‍යාපාරිකයත් අසරණයි ප්‍රදේශේ මේ ගොවියෝ මාස 6ක් ජීවත් වෙන්න ඕනේ මේ කුඹුරෙන් ගන්න වීටිකෙන් ඒ මිනිස්සු කොහෙන්ද ජීවත් වෙන්නේ මාසික පඩියක් නැතුව අපි ඉල්ලන්නේ සාතික මිලක් 65ට නාඩු කිලෝ එකක් ගන්නත් සම්බ කිලෝ එකක් 75ට ගන්නත් ඒ වගේම කීර සම්බ කිලෝ එකක් අපි 90ට ගන්න කියන ඉල්ලීම තමයි ගොවි මහත්තුරු ඇදිරේ කරන්නේ මේ අතර හිඟුරක්ගොඩ බුද්ධයාය ප්‍රදේශයේ නිවෙස්වලද විකුණාගත නොහැකිව වී ගොඩ ගසා තිබෙනු දැකිය හැකියි. ආණ්ඩුව කරේ මේ ගොවි බිම් එක්කන් තියෙන ආසාවට කෑදරකමට මේ ඉඩම් වලට වැව් වලට තියෙන කෑදරකමට මේ ගොයියට කරගෙන යන්නේ වෙන මොනවත් නෙමේ මේ ඉඩම් ටිකත් එපා කරලා හැමදේම කරලා මොනවා හරි කරලා මේකේ වටිනාකම බහුජාතික සමාගම් වලට දෙන්නද කියන එක අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සැකයක් තියෙනවා. හැබැයි මේ කිසි දෙයක් ආණ්ඩුවට කවදාවත් කිසිම වෙලාවක ඉෂ්ට සිද්ධ කරගන්න මේ ගොයියෝ කීයටවත් ලෑස්ති වෙන්නෙත් නැහැ. साधारण मिल गोविया ගොවියා ගැංගුඩ තියලා මේක පාලනය කරන්න එන්න එපා. අනිවාර්යෙන්ම ඊළඟ කන්නේ වෙනකොට රටේ බරපතල සහල් හිගයක් එනවා, වී හිගයක් එනවා. වීයල විමණ්ඩලයේ ඉහළ පුටුවල ඉන්න විද්වතුන් අයින් වෙනකොට. ඔවුන් කියන එකම දේ තමයි මුළු රටේම ඉහළ කළමනාකාරීත්වයේ දුර්වලතාවයක් තියෙනවනේ. අන්න ඒ දුර්වලතාවය තමයි මේ පහළ ගොවියක් කියන්නේ ඔබ දුර්වල ආණ්ඩුවක් කියන එක. දුර්වලතාවයක් තියෙනවා. ආණ්ඩුවේ කළමනාකාරීත්වයේ අවුලක් තියෙනවා. අක ගෙවල් වලට පැනලා ව්‍යාපාරිකයෝගේ ගත්ත වී නම් රජෙන් බලෙන් ගත්තා. හැබැයි මේ ගොයියෝගේ ගෙවල් වල තියෙන වී ගන්න නම් එන්න එපා. මේ ඒවට නම් ගොයියෝ ලැහැති නැහැ. අපේ වී බලෙන් දෙන්න නම් අපි දුක් විඳලා ගත්ත වී අපිට සාධාරණ මිලක් ලබා දෙන්න. ගොයියෝ මේ නිහඬව හිටියට ගොයියෝගේ වැඩ දන්නේ නැහැ.